සමහර පිරිස් මෑතක සිට පවතින වාතාවරණය ප්‍රයෝජන ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රතිරූපයට හානි පැමිණෙන අයුරින් විවිධ මාධ්‍යයන් ඔස්සේ සාවද්‍ය මත සමාජගත කිරීමේ වෑයමක් නිරීක්ෂණය වෙනවා. මේ දිනවල සිදුවන වඩාත්ම කනගාටුදායක සිදුවීම නම් යුද හමුදාවේ බඳවා ගැනීම දිරිමත් කිරීම සඳහා නිෂ්පාදනය කරන ලද රට රකින්න ජාතිය යන තේමාව යටතේ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන වීඩියෝ පටය විකෘති කර දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීමයි. තවත් සාමාජ්‍ය මතයක් වන්නේ හමුදා සාමාජිකයන්ට විදේශී ගමන්වලදී කරනු ලබන ගෙවීම් අඩු කර ඇති බව. එම ගෙවීම් කරනු ලබන්නේ එම ශිෂ්‍යත්වය ප්‍රදානය කරනු ලබන විදේශීය රාජ්‍ය ආයතනය විසින් ඉදිරිපත් කරන අප විසින් එකඟ වී ඇති අවබෝධතා ගිවිසුම් වල ඇති ප්‍රතිපාදනවලට අනුව සහ රාජ්‍ය චක්‍රලේඛනවලට අනුවයි. ඒ අනුව මෙම සාමාජිකයන්ගේ ගෙවීම් කිසිවක් අඩු කර නැහැ. යුදාම්බුදා සාමාජිකයන් තම නිවෙස්වල සිට දිනපතා රාජකාරි සඳහා පැමිණෙන්නේ නම් ඔවුන් වෙත ලබා දෙනු ලබන මාසික සලාක වටිනාකමින් යම් මුදලක් අඩු කර ඇති බවට සත්‍යතාවේ විකෘති කර තිබෙනවා. මෙහිදී සිද්ධ වෙන්නේ පිටත වාසී වෙලා කඳවුරට පැමිණෙන වැඩි දෙනෙක් ආහාර ලබා ගන්නේ පිටත කඩවලින්. එම ආහාර පාර්සල් වල ඇති පෝෂණය යුද්ධ හමුදා ආහාර වට්ටුව සමග සමාන වෙන්නේ නැහැ. එමෙන්ම පිටතින් ආහාර ලබා ගැනීමේදී යම් යම් විෂමතාද නිරීක්ෂණය වෙලා තියෙනවා. සෙබළුකු සඳහා ආහාර වෙනුවෙන් මුදල් වෙන් කර ඇත්තේ ඔවුන්ට එම පෝෂක ගුණය අවශ්‍ය නිසා. කෙසේ නමුත් මේ දැනට ක්‍රියාත්මක වෙන්නේ නියම ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර පළාතේ කඳවුරුළු තුළ පමණයි. මේ සඳහා මෙම පිටතවාසී ගණයට වැටෙන සෙබළුන් 80% කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා මේ හොඳ ව්‍යාපෘතියක් බවට. ඉදිරියට ගෙන්න තවත් කරුණක් තමයි යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුප ඔවුන් අවුරුදු 55 වන විට 50%කින් අඩුවෙන් බව. එය පවතින විශ්‍රාම වැටුප් චක්‍රලේඛනයට අනුව සෑම රජයේ නිලධාරියෙකුටම සිදුවෙන්නක්. නමුත් ඔවුන්ගේ ඉල්ලීම සලකලා බලලා පොදු රාජ්‍ය සේවයට බලපාන විශ්‍රාම වැටුප් නියමයන් සංශෝධනය කරලා 85% විශ්‍රාම වැටුප රණවිරු සුරකම් දීමනාවක් වශයෙන් 15% එකතු කරලා 100% ගෙවන්න නියම කරලා තියෙනවා. මේ සියලුම කරුණු යුද හමුදා අපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ සේනා අධිනායකගේ සම්බන්ධීකරණයෙන් සෙබළුන් භුක්ති විඳි කිසිම වරප්‍රසාදයක වෙනසක් නොවීමට වග බලාගෙන තියෙනවා. යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප 100% දක්වා වැඩි කරලා තියෙනවා. ඔවුන්ගේ අනෙකුත් ඉල්ලීම් ධනාත්මකව සලකලා බලලා තියෙනවා. පටු අරමුණු මත පිහිටා ශ්‍රී ලංකා යුද හමුදා නාමය අපකීර්තියට පත් නොකරන ලෙස කාරණිකව ඉල්ලා සිටිනවා.